අපි මේ පහු කරේ රම්බඩ ටනල් එක. ඔයාලා දන්නවත් ඇති අපි මේ කොහෙද යන්නේ කියලා. මල් අරන් දෙයි කියලා බලන් හිටියා අරන් දුන්නේ නැහැ. කලින් පාරත් මූන් ප්ලේන්ස් යන බැරි වුණ නිසා මේ පාර අපි මුලින්ම ගියේ මූන් ප්ලේන්ස් වලට. සෆාරි ජීප් එකේ ගමන වෙනස්ම විදියට එක්ස්පීරියන්ස් කරන්න ලැබුණේ අපේ ජීප් එක ඩ්‍රයිව් කරපු අයියා නිසා. වෙලාවට අපි උදේට කාලා හිටියේ. ඔකට තමයි කොනිකල් හිල් කියන්නේ සමහරක් කට්ටිය කියන ඔය සැත්තන බුදු පිළිම කියලා තේ හැදෙන්න තියෙන නිසා. ආ නේ. ඒක හර වලාකුළු බත්තෝ වලාකුළු තුන නිකන් වැහිලා වගේ තියෙන්නේ. නෑ. ඔය තමයි ග්‍රේට් වෙස්ටර්න් කියන්නේ. ආ ග්‍රේට්. පා ටවර්ස් ටිකක් පේ. ඒ ටවර්ස් ටික පේන එකට පිටිපස්සේ. ආ ඒක. ඔය ටවර්ස් ටික පේන එක තමයි ලංකාවේ දෙවෙනි උතුම් පන්සල තියෙන්නේ. සිංගල් ටික. ආ තව දෙයක් එක්ක දෙන්නේ. ඒ තමයි කිකිලියා. ආ මේක පල්ලෑය තියෙන ගම්මානේ පේනවනේ. දැන් අරකනේ. ඔව් තව දෙයක් එක්ක. ඔව්. ඒත් එක්කම ගම්මානේ තියෙන්නේ. ඒ තමයි ශාන්තිපුර ලංකාවේ තියෙන ගම්මානේ. ඒ තමයි ලංකාවේ සමකන්ද පිදුරු තමයි. දෙන්න තමයි සම්පෙන් කුචි ලෝකාන්ති කියන්නේ. මේ ඉන්නේ මධ්‍යම පළාතේ අන්තිම කෙළවර. අර කණුවෙන් තමයි බෝඩරේ වෙන්නේ. අර මෙතනින් එහාට ඌව පළාත පටන් ගන්න. ඒකට අර අන්තිමටම තියනවානේ කඳුවේ තියක් බලාකුළු වලින් ඇහිගෙන යන්නේ. ඔය තමයි බදුල්ල පස්සර තියෙන නමුණු කුලකන්. මෙතනින් දැන් කිලෝමීටර් 70ක් විතර දුරින් තමයි ඔය පේන්නේ. ඒකට මේ අපිට පේන්නේ පැලිමඩ සානු. මේ ළඟින් තියෙන්නේ. ඔයාලා බොම්බරැල්ල දියල්ල අහලා තියෙනවද? බොම්බරැල්ල දියල්ල කලින් යන්නේ මේ ඒක මධ්‍යම පටන්ගෙන උඩින් ඉවරයි. ඒකට අපි මේ ඉන්න තැන අඩි 6438ක් උසයි. ලංකාවේ තියෙන එකම තැන තමයි අංශක 360ක් බලන්න පුළුවන් වේගය. අද අපි මේ ආවේ කුෂිගම්බ දෙපාර්තමේන්තුවේ ලොකුම බීජාත්‍රාපල් ගොඩනැගිල්ල. මේ ඔක්කොම අයිති කුෂිගම්බ දෙපාර්තමේන්තුවට පාලනය වෙන්නේ කුෂිගම්බ දෙපාර්තමේන්තුවේ. එතන තියෙන්නේ හරිම ලස්සන view එකක් වෙනමම ලෝකයක්. දැන් මේ ඔයාලට ඈතින් පේන්නේ අද අපි නවතින තැන. අද අපි නතර වෙන්නේ ලිටල් ඉංග්ලන්ඩ් වල වින්චෙස්ටර් කොටේජ් එකේ. ඇතුළට ගිහින් බලමු. ඉතින් ඇතුළ නම් හරීම කා. යාළුවගේ කස්ටමර් සර්විස් කරා සුපර්.
දවස ගියා පොඩ්ඩක් වටේ ඇවිදලා එන්න. හරිම සීතලයි. මේ තියෙන වයිබ් එක ඉංග්ලන්ඩ් වලට ගියා වගේ දැනෙන. ඊළඟට තමයි අපේ බර්ත්ඩේ බෝය් සර්ප්‍රයිස් වුනේ. නුවරඩිය හැමදාම තියෙන කාර්නිවල් එකට ඒකට ඇවිල්ලා අපි ගොඩක් එන්ජොයි කළා. ඊළඟ දවසේ උදේ අපි ආවේ වික්ටෝරියා පාර්ක්. අපි ගිහින් බලමු. නුවර එළිය ආවට අපි කලින් වික්ටෝරියා පාර්ක් එකට ඇවිත් තිබුණේ නැහැ. ළමයි එක්ක අපි දෙන්නත් පුංචි කෝච්චියේ රවුම ගියා. මේ අපි ඇවිත් ඉන්නේ නුවර එළියාවට ගොඩක් දෙනා එන්නේ නැති තැනකට. මේ තමයි ගැල්වෙස්ලෑන්ඩ් නැෂනල් පාර්ක් එක. ගස් කොළන් වලට සත්තුන්ට ආදරය කරන අය මෙතනට යන්න අමතක කරන්නේ නැහැ. කලිනුත් මෙතනට ඇවිත් තියෙනවා. අපි පුරුල්ලෝන්ගේ ලස්සන ෆොටෝස් ටිකකුත් අරගෙන ඊළඟට ගියේ හැමෝම නුවර එළියාවම යන ස්ට්‍රොබෙරි ෆාම් එකට. එදා ගෙගරි පාර්ක් එකේ කයිට් ෆෙස්ටිවල් එකකුත් තිබුණා.
දවස්වරය අපි සීතල සුළඟ සරුංගල් දිහා බලාගෙන විනෝද වුණා. මට හිතුණ අපිටත් අපේ ජීවිතේ මේ සරුංගල් වගේ සැහැල්ලුවෙන් ගත කරන්න තිබුණ නම් කොච්චර හොඳද කියලා. එහෙනම් අපි ගිහින් එන්නම්. Bye!